ජෝතිෂවේදී වසන්ත රාජකරුණ මාසිකව ගෙනෙන ලග්න පලාපල ඒ වගේම විශේෂ ග්‍රහමාරු සහ සියලුම ජෝතිෂ විශේෂාංග නිකුත් කළ සැනින් ඔබට දැනගැනීමට රාවන් ඇස්ට්‍රොලොජි මෙම නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම බෙල් බටන් එක ක්ලික් කරන්න. ඒ වගේම ඔබට ජෝතිෂ කටයුතු වෙනුවෙන් මාව සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය නම් මෙම තිරේ දැක්වෙන දුරකථන අංකවලට ඇමතුමක් ගන්නට පුළුවන්. ඒ වගේම තිරේ දැක්වෙන ලිපිනයේදී ඔබට මාව මුණගැසී ජ්‍යොතිෂ කටයුතු වෙනුවෙන් සාකච්ඡා කිරීමට පුළුවන්. 2019 නොවැම්බර් මාස 5 වෙනි අඟහරුවාදා උදේ 5:18ට ග්‍රහලොව අග්‍ර පුරෝහිත, ඒ වගේම ධනකාරක ප්‍රඥාවන්ත, ඒ වගේම පුත්‍රකාරක බොහෝම උසස් ගෞරවාන්විත දිවි පෙවතකට බලවත් වෙන, ඒ වගේම කීර්ති නාමයට, ඒ වගේම මේ නවග්‍රහයන් අතරින් විශ්වාසය තැබිය හැකි, ඒ වගේම ඇත්තටම කියනවා නම් මිනිසයාගේ සැපයට, බලයට, කීර්ති නාමයට ඍජුවම බලපාන ඒ උතුම් ග්‍රහ තාරකාව, ඒ සුපිරි ග්‍රහ තාරකාව සුපර්ස්ටාර්, ඒ සුපිරි තාරකාව බ්‍රහස්පති ග්‍රහතුමා, අග්‍ර පුරෝහිතතුමා, ග්‍රහලව ප්‍රඥාවන්තම ඒ ග්‍රහතුමා, තමන්ගේ අදිමිත්‍ර වෘචික රාශියේ ඉඳලා තමන්ට තමාගේම වාස භවනය වන ධනු රාශියට සංක්‍රමණය වෙනවා. ඒ සංක්‍රාන්තිය සිද්ධ වෙනවා උදේ 5:18ට නොවැම්බර් 5 වෙනිදා. එතකොට මේ ග්‍රහ ගමනත් එක්ක මේෂ ලග්නයේ ඔබට මතකයිනේ, මේෂ ලග්නයේ ඔබට කොයි වගේද කියලා අපි විමසා බලමු. ග්‍රහලව සෙන්පතිතුමාට දඩබ්බරකාර ඒ හිතුවක්කාර සෙන්පතිතුමා කුජ ග්‍රහතුමාට අයිති වෙන ඒ පළවන රාශිය, ග්‍රහ රාශි වලල්ලේ පළවන රාශි වලල්ලේ මේෂ ලග්නයේට කොයි වගේද මේ ගුරුගේ ග්‍රහමාරුව අපි විමසා බලමු. මේෂ ලග්නයේ ඔබට තමාගේ කේන්ද්‍රයට අනුව භාග්‍යස්ථානය කියන්නේ නම වෙන්නත්, ඒ වගේම වැස්ථානය 12 වෙන්නත් අධිපතිකම ලැබෙන්නේ මේ උතුම් බ්‍රහස්පති ග්‍රහතුමාට, ගුරු ග්‍රහතුමාට. එහෙනම් මෙතුමන් තමාගේ මේෂ ලග්නයේ ලග්නාධිපති කුජ ග්‍රහතුමා එක්ක ඉතාම අදිමිත්‍ර ග්‍රහයෙක්. මේ ග්‍රහ ගමන මෙන්න මේ ආකාරයට තමයි බලපාන්නේ. විශේෂයෙන්ම කුජ ගුරු කියන සංයෝගය පවා මේෂ ලග්නයේ අයට රාජයෝග උදාකරන තත්ත්වයක් තමයි, පිහිටීමක්, විශේෂ පිහිටීමක් ඒ කුජ ගුරු යෝගයේ. එතකොට තමන්ට යෝගකාරක වෙන මෙන්න මේ උතුම් වූ ගුරු ග්‍රහය මේ පැමිණීම නිසා ඉතාම සුවිශේෂී පෙරළි රාශියක් සිද්ධ වෙන බව කියන්ට ඕනි. අපි මුලින්ම විමසා බලමු ගුරු ග්‍රහයාගේ ග්‍රහ සංක්‍රාන්තිය නිසා ගෘහ ජීවිතය පැත්තෙන් මේෂ ලග්නයේ ඔබට කොයි වගේද කියලා. මෙපමණකල් ගුරු ග්‍රහතුමා සංක්‍රාන්තිය ග්‍රහ ගෝචරය සිද්ධ වුණේ තමාගේ ජන්ම පත්‍රයේ 8 වන භාවයේ තමයි මේ ගෝචරය වුණේ. සෑහෙන කාලයක් තමාගේ කරන කියන කටයුතු වලට බාධක ඇති වුණා. තමාගේ කරන කියන කටයුතු වලට විවිධාකාරයේ නීතිමය ප්‍රශ්න ආවා. පෞගේ කාලේ මේෂ ලග්නයේ අයට විශේෂයෙන්ම ගෘහ ජීවිතය තුළ තමන්ට සිතේ සතුට කියන එක තිබුණේ නැහැ. සිතේ සමාදානිය තිබෙන්නේ නැහැ.
තමාගේ එදිනෙදා වැඩ කරගන්න තිබ්බ ඒ අවස්ථාවන් වල බොහෝම බාධක කරදර එල්ල වෙලා තිබ්බා. මේක ඉතාම ප්‍රශ්නකාරී වටපිටාවක තිබ්බේ. ඒ නිසා කරන කියන කටයුතු වලට නොයෙකුත් බාධා ඇති වුණා. ඉතින් මේ කාරණාවත් එක්කම බොහෝම නීතිමය ප්‍රශ්නාව, තමාගේ හිතේ සතුට නැති වුණා, ගෘහ ජීවිතය තුළ තමාගේ මානසික ඒකාග්‍රතාව නැති වෙලා තමාට වැඩිපුර කේන්ති ගිහිල්ලා තමාගේ හිත ඒ තරම්ම අර ප්‍රභාෂ්වර මානසිකත්වයෙන් තිබ්බේ නැති නිසා කේන්ති ගිහිල්ලා තමාගේ හිතවතුන් පවා තමන්ට අහිමි වෙච්ච කාලයක් තමයි පහුගිය කාලේ. ඒක විශේෂම කියන්න ඕන. ඒ වගේම කරන කියන හැම කටයුත්තකම බාධාවක් සිද්ධ වුණා. ඉතින් මේ කරදර දෝෂාන්ධකාරයන් දුරිභූත වෙලා මේ වෙලාවේ තමන්ගේ ජන්ම පත්‍රයේ හැටියට මේෂ ලග්නයේ ඔබට මෙන්න එනවා ඒ සුපිරි ග්‍රහ තාරකාව නමවන භාවයට. තමාගේ ජන්ම පත්‍රයට අනුව භාග්‍යස්ථානයට උන්වහන්සේ සපත් වෙනවා. එහෙනම් ඉතාම සුබයි, ඉතාම සුබයි. තමාගේ කරන කියන සියලුම කටයුතු ඉතාම දියුණු තියුණු වෙනවා නේද? තමාගේ බලාපොරොත්තු වෙච්ච ඒ සියලුම කටයුතු දියුණු තියුණු වෙනවා. තමාගේ පෙර පින පෑදෙන කාලයක් විදියට කියන්න පුළුවන්. තමාගේ පෙර පින පෑදෙනවා. ඒ කියන්නේ දුව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වල ඉඳලා තමාගේ ගෘහ ජීවිතය තුළ දරුවන්ට ඉතාම බොහෝම හරියන කාලයක් මේක. තමාගේ මේෂ ලග්නේ ඔබගේ දුව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉතාම හොඳට දියුණු වෙනවා. කරන කියන ඒ අයගේ දක්ෂපක්ෂකම් බලලා ඔබට සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ගේ ජයග්‍රහණ අනිවාර්යයෙන්ම ඉෂ්ට සිද්ධ වෙනවා. ඒ වගේම වැඩිහිටියන්ගේ නොමද ගෞරවාදරයට ඔබ පාත්‍ර වෙනවා. තමාගේ වැඩිහිටි ඥාතීන් තමාට එකපයින් පක්ෂ වෙනවා. ඔවුන්ගේ ආශිර්වාදය ලැබෙනවා. විවිධ වූ පින්කම් මහා කටයුතු, ඒ කියන්නේ මහා පින්කම්, ඒ වගේම විශේෂයෙන්ම දානමාන කටයුතු කරන්ට බොහොම කාලයක් තිස්සේ තමන් හිතේ තියාගෙන හිටු මහා පින්කම් කරන්ට ඔන්න කාලය යෙදෙනවා. ඒ වගේම තමයි තමාගේ ජීවිතේ ඉතාම හොඳ තත්ත්වයකට යන වැඩිහිටියන්ගෙන් ඔබට උරුම වෙන්න තිබ්බ දේවල් ඔවුන්ම කැමැත්තෙන් ඔබට ඒවා පවරනවා, හොඳ වගකීම් පැවරෙනවා. සමාජය තුළ තමන්ට හොඳ, ඒ කියන්නේ හොඳ වගකීම් පැවරිලා ඒ ඔස්සේ තමන්ගේ හොඳ ගමනක් යනවා. වෙනදා වගේ නෙවෙයි, සමාජයේ නිලතල නම්බුනාම, ගරු නම්බුනාම ඒවා සම්මානයට පාත්‍ර වෙනවා තමන්. ඒ වගේම හොඳ මිනිස්සයා, හොඳ කෙනා කියලා සමාජයේ නම ප්‍රචලිත වෙනවා. ඒකම ඉතාම ඔබට හොඳයි. ඒ කියන්නේ තමාගේ හැම දෙයකටම ඒක හොඳයි. ආර්ථික தත්ත්වය ගැන කල්පනා කරන මේ බ්‍රහස්පති ග්‍රහයා මෙපමණකල් ඔබගේ ජන්ම පත්‍රයේ හිටියේ අටවන භාවයේනේ. ඒ නිසා තමන්ට නිකන් මූසලකමක් වගේ තිබ්බා. ඒ කියන්නේ අර අෂ්ටම භාවයේ බ්‍රහස්පති හිටපු නිසා තමන්ට නිකන් කරන දේ හරියන්නේ නැහැ, එක්කෝ වැඩක් කරා නම් ඒකේ මුදල් ලැබෙන්නේ, මෙන්න මේ වගේ தত্ত্ব තිබ්බා. මෙන්න බ්‍රහස්පති නම යන්නට ගිය නිසා ඔබගේ ආදායම් தত্ত্ব දියුණු වෙනවා. කරන කියන අලුතෙන් රැකී රක්ෂා බලාපොරොත්තු වුණා නම් ඔබගේ රැකී රක්ෂා ඒ සිහිනය යථාර්ථයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි ඔබට සුවිශේෂී ආර්ථික වාසි හිමි වෙනවා. ඒ වගේම තමයි තමන්ට වෙනදාට වැඩිය ආදායම් මාර්ග උදා වෙන යම්කිසි ඒ අවස්ථාවක් හිමි වෙනවා. ඒ කියන්නේ ඒ අතරතුර ඔය ප්‍රභු පැලැන්ති අයගෙන් උදව් උපකාර ලැබෙනවා. ඒ වගේම මේ කාලේ මේ දේශපාලන ශාස්ත්‍රයේ ඉන්න මේෂ ලග්නේ හිමියන්ට සුවිශේෂී වරප්‍රසාද හිමි වෙනවා. ඒ වගේම ඒ අයගේ ජනපදනම ඇත්තටම කියනවනම් හොඳ ආකාරයට පවතිනවා. ඒ කියන්නේ ඒ හොඳ ආකාරයට ගොඩ නැගෙනවා. ඉතින් ඒඳ මේක දේශපාලනය කරන අයටත් හොඳයි. ඒ වගේම මේ විදේශගත වෙලා ඉන්න මේෂ ලග්න හිමියන්ට ඉතාම සුභ ආරංචියක් කියන්න උන ඒ සේවා ස්ථානවල
තමාගේ හාම්පුතාලා තමන්ට වෙනදාට වැඩිය පක්ෂ වෙනවා, හිතවත් වෙනවා, ඔවුන්ගේ ආදරේ කරුණාව ලැබෙන්ට බොහෝම පින්වන්ත වෙනවා ඔබ. ඒ වගේම වැටුප් වර්ධක, ඒ වගේම අලුත් ආදායම් මාර්ග හිමි වෙනවා, ඔවුන්ගේ නොබද කරුණාවට ලක් වෙනවා. ඒ හින්දා විශේෂයෙන්ම විදේශගත වෙලා ඉන්න යුරෝපා රටවල් වල ඉන්න, ඒ වගේම මැද පෙරදිග ඉන්න මේෂ ලග්නේ ඔබ කුමන තරාතිරමක රැකියාවක් කරත් ඔවුන්ගේ කරුණාව සේවා ස්ථානයේ තිබ්බ ඒ දෝෂ අන්ධකාරයන් දුරීපූත වෙලා ගිහිල්ලා ඔබට විශේෂ වූ වරප්‍රසාද හිමි වෙනවා. ඒක ඉතාම හොඳ පිහිටීමක්. ඒ වගේම තමයි සෑහෙන කාලයක් බලාපොරොත්තු වෙලා හිටපු ඒ රජේ රැකියා බලාපොරොත්තු වුණා නම් රජේ රැකියා ඉදිරියේදී ලැබෙනවා. මොකද ගුරු මාරුව, ගුරු ග්‍රහතුමා ධනු රාශියේ වසරකට ආසන්න කාලයක් ගෝචරය වෙනවා. ඉතින් ඒ නිසා මේෂ ලග්නේ ධනු ලග්නේ ධනු රාශියේ සංක්‍රමණය වීමෙන් ඔබට ගොඩාක් හොඳයි. ඒ වගේ තමයි ඔබට මම කියන්නම් විශේෂයෙන් මේෂ ලග්නේ අය කේන්දරේ බලා ගන්න හොඳට. තමන්ගේ ජන්ම පත්‍රයේ කොයි ස්ථානයේද මේ මේෂ ලග්නේ ගුරු ග්‍රහතුමා ඉන්නේ, විශේෂයෙන්ම හතරවැන්නේ බලවත් වෙලා, හත්වැන්නේ බලවත් වෙලා, ඒ වගේම 11වැන්නේ, 9වැන්නේ බලවත් වෙලා ඉන්නවා නම් ගුරු ග්‍රහය ඒ මහදශාවක් මේ වෙලාවේ ගත වෙනවා නම්, ඒ වගේම රාහුගේ මහදශාවේ ගුරු අතුරු දශාවක් ගත වෙනවා නම්, ගුරුගේ මහදශාවේ සිකුරු අන්තර් දශා, බුධ අන්තර් දශා, කුජ අන්තර් දශා ගත වෙනවා නම් මේ මං කියන දේ අනිවාර්යම යථාර්ථයක් වෙනවමයි. ඉතින් ඒ නිසා ගොඩක් ප්‍රතිලාභ ලැබෙන ඉතාම සුබ කාලයක ආරම්භයක් කියලා මේෂ ලග්නේ ඔබට කියන්න පුළුවන්. ඉතාම බලාපොරොත්තු සහගතව ඔබ සිටින්න මේෂ ලග්නේ ඔබ, ඇත්තටම මේෂ ලග්නේ ස්වභාවයෙන්ම පෙරට යෑමේ හැකියාව, කුජ ග්‍රහතුමාගේ වීර පරාක්‍රමය හිතේ තියෙන බලවන්ත වූ ලග්නයක් මේෂ ලග්නේ. ග්‍රහ රාශි වලල්ලේ පළවෙනි ලග්නේ වගේම ජීවිතයේ හැම අභියෝගයකදීම ඔබ පළවෙනියට එන්න ඕනේ. ඔබගේ බලය ඒ තරම්ම විකාශනය වෙන විදියක් තමයි මේ කාලයෙන් පෙන්වන්නේ. ඒ නිසා ඉතාම සුබ කාලයක පෙරනිමිති දක්නට ලැබෙනවා ඔබට. ඉතින් ඒ නිසා හොඳ කාලයක් තමයි මේ ඉන්නේ. උනන්දුවෙන් උත්සාහයෙන් වැඩ කළා ජීවිතේ ජයග්‍රහණය කරන්න. තව දෙයක් කියන්නම්, ඇත්තටම අතහැරලා දාපු වැඩ කටයුතු සියල්ලම ආයත් යාවත්කාලීන වෙනවා. ඒ කියන්නේ අප්ඩේට් වෙනවා, ඔබ අලුත් පුද්ගලයෙක් බවට පත් වෙනවා, දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා. තමන් හිත හොඳින් කරන ඒ සියලු කටයුතු, මේෂ ලග්නේ ඔබ කුමන රැකියාවක නියුක්ත වුණත් මොන දේ කරත් ඔබගේ ජීවිතේ මහා පෙරලියක් ඇති වෙන කාලයක් මේ කාලේ. ඒ නිසා පුෂ්පරාග ගලක් අල්ලලා මුද්දක් දාන්න, ඒ වගේම උසස් පැවිදි අයට, පැවිදි උතුමන්ට, ස්වාමින් වහන්සේලාට, මහා සංඝරත්නයට දානමානාදී කටයුතු කිරීමෙන්, දීමෙන්, දන් දීමෙන්, ඒ වගේම විශේෂ වූ බෝධි පූජා පැවැත්වීමෙන් මේ සුබ කටයුතු, සුබ ප්‍රතිඵල තවදුරටත් වඩා වර්ධනය කරගන්න ඔබට පුළුවන්. ඉතින් ඒ නිසා ජයෙන් ජයයි. අෂ්ටම භාවයේ ඉඳලා ඔබගේ භාග්‍ය ස්ථානයට බ්‍රහස්පති ග්‍රහතුමා, ගුරු ග්‍රහතුමාගේ ඒ සුපිරි සංක්‍රාන්තිය ජයෙන් ජය වේවා මේෂ ලග්නේ ඔබට. සතිපතා ලග්න පලාපල, මාසිකව ගෙනෙන ලග්න පලාපල, ඒ වගේම විශේෂ ග්‍රහමාරු සහ සියලුම ජ්‍යොතිෂ විශේෂාංග නිකුත් කළ සැනින් ඔබට දැන ගැනීමට රාවන් ඇස්ට්‍රොලොජි මෙම YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් බටන් එක ක්ලික් කරන්න.